අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. හදමු අලුත් රටක් තේමාව යටතේ 76 වැනි ජාතික නිදහස් උත්සවය අද පෙරවරු 8ට කොළඹ ගාලුමුව දොරදී අභිමානවත් ආකාරයෙන් ආරම්භ වීමට නියමිතවයි තිබෙන්නේ. ප්‍රධාන ආරාධිතයා වශයෙන් තායිලන්ත අගමැති ශේතා තැව්සින් ඊට සහභාගී වෙනවා. එදින පෙරවරු 6:30ට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කෙරුණු ජාතික විරු ප්‍රතිමා අභියස පුෂ්පෝපහාර පිදීම සිදුවන බවත් ඒ අනුව සඳහන් කරන්නට පුළුවන්. මෙවර නිදහස් සැමරුම් උත්සවය සංස්කෘතිකාංගවලින් තොරව ත්‍රිවිධ හමුදා උත්තමාචාරවලට පමණක් මුල් තැන දීලා පැවැත්වීමට සියලු කටයුතු දා තිබෙනවා. ඒ වගේම රණවිරු පෙළපාරිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 342ක්, සන්නද්ධ රථ 77ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් 917ක්, සන්නද්ධ රථ 7ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් 605ක්, සන්නද්ධ රථ 27ක්, ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් 299ක්, ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් 209ක්, සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 379ක්, ඊට අමතරව ජාතික ශිෂ්‍ය භට බලකායේ සාමාජිකයන් 500ක්, විශ්‍රාම නිලධාරීන් 22ක් සහ ආබාධිත නිලධාරීන් 29ක් අද දවසේ සහභාගී වන බව ඒ අනුව පුවත්පත් වාර්තා කරන්නේ. නිදහස් දින පෙරහැර වැඩසටහන වගේම නිදහස් උත්සවය හේතුවෙන් නිදහස් උත්සවය අවසන් වන තුරු කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරනවා. මේ ආකාරයෙන් 76 වැනි අභිමාන නිදහස සමරද්දී සිළුමින පුවත්පත අද ශාරූප වාර්තාවක් ගේනවා. ලැබූ නිදහස එක් වෙලා අපි රටට මල් මල් හෙටක් හදමු කියලා ශාරූප වාර්තාවත් එක්කයි මේ ජාතික දජයයි පෙන්නුම් කරන්නේ. පිපි හිනහෙන මලක සුසිනිඳු සුමුදු සිහිලැල් සිරිය දකිමු, හමා නලියන නල අරන්නෙන සුවඳ කුංකුම මිහිර විඳිමු, වෙලා එකමුතු දොරින් දොර අත්වැල් බැඳන් එක හිතක රැඳෙමු, ලැබූ නිදහස එක් වෙලා අපි රටට මල් මල් හෙටක් හදමු. මේ අභිලාෂය, මේ ප්‍රාර්ථනාව, මේ පබැඳුම මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර ස්වාමීන් වහන්සේගෙන් සිළුමින ඡායාරූප වාර්තාව තමයි ඒ අනුව මුලින්ම අප උපුටා දැක්වේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.